දැන් මේ ඉදිරිපත් කරපු සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලපුවාම අපි වෙනසක් දකින්නේ නැහැ. මීට පෙර මැතිවරණවලට ඉදිරිපත් කරපු සාම්ප්‍රදායිකව ඉටු කරන්න බැරි පොරොන්දු මල්ලක් ඒකට ඇතුළත් කරපු බවක් තමයි අපිට නම් නිරීක්ෂණය වෙන්නේ. ආණ්ඩුවෙන් පොරොන්දු වෙන මුදලවත්, සජබෙන් පොරොන්දු වෙන මුදලවත්, ජවිපෙන් පොරොන්දු වෙන මුදලවත් කිසිම ආකාරයකින් ගෙවීමට හැකියාවක් ලබන වසරේ නැහැ. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් ප්‍රායෝගිකව කළ හැකි දේවල් පමණයි තිබෙන්නේ. මූලික වශයෙන්ම අපේ රටේ ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කරගන්න කටයුතු කරන එක තමයි මගේ මූලික ඉලක්කය. හැබැයි ඒ සඳහා අපිට තියෙනවා ප්‍රධානංශ කීපයක්. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත, මේනකොට කර්මාන්තංශයේ 20%-22% විතර වැහිලා ගිහින් තිබෙනවා. ඒ වැහිලා ගියෙත් IMF එකට මුවා වෙලා විදුලි බිල වැඩි කරපු නිසා. දැන් ජනතාව හිතනවා 4 ගුණයක් විදුලි බිල වැඩි කරා. කිව්වා IMF එකේ කොන්දේසි කියලා. හැබැයි IMF එකේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේ ජනතාව රවට්ටන දේවල් තමයි මේ තියෙන්නේ. මේ වගේ දූෂිතයෝ නැතුව, හොරකම් කරන අය නැතුව අලුත් තරුණ තරුණියන්, වෘත්තිකයන්, බුද්ධිමතුන්, ව්‍යවසායකයන් පාර්ලිමේන්තුවට ගෙනියන වැඩපිළිවෙල තමයි මගේ තියෙන්නේ.